දවසක් වේවා ආදර අම්බෙදාර්ථේ දුවේ පුතේ. මේ ලෝකයට අපි ඇවිල්ලා තියෙන තාවකාලිකව ඉපදෙච්ච හැම කෙනෙකුටම නැවත ස්වාමින් වහන්සේ තුල ජීවිතයක් තියෙනවා. ඉතින් මේ ජීවිත කාලය හරි කෙටි. ඒ ජීවිත කාලය අවසන් කරලා කියලා අපි අපේ ආත්මය සුදෝ ස්වාමින් වහන්සේත් එක්ක සදා කාලෙටම ජීවත් වෙන්නට වසන්නට අපිට යන්නට තියෙනවා. ඉතින් මේ ශරීර කූඩුව කියලා කියන එක දිราපත් වෙනවා. නැවත පොළවට අපි බාර දෙන්නට තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මිනි පෙට්ටිනේකට සෙමට්‍රියකට ගියාම ඒ නිසල දේහ තැම්පත් කරලා තියෙන ඒ නිසල භූමියට ගියාම අපිට නැවත වතාවක් අපේ ජීවිතයට සුදෝ ස්වාමින් වහන්සේ ලොකු පණිවිඩයක් දෙනවා. අපි මිය ඇදෙන පිරිසක් මේ සදා කාලෙටම ජීවත් වෙන්න බදාගෙන ජීවත් වෙන්න තුරුළු කරගෙන හැම දෙයක්ම ජීවත් වෙන්න මගේ 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 කියලා හකන ජීවත් වෙන්න විතරක් නෙමෙයි සුදෝ ස්වාමින් වහන්සේ අපිට කැඳවලා තියෙන්නේ. ඉතින් ඒක නිසා රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අපි එහෙමනම් උන්වහන්සේ මේ දේ තුළ අපිට මොනවද කියන්නේ? මිය ඇදෙන එක ඇත්තයි. නමුත් ඒ ගෙවෙන දවසක් දවසක් පාසා මොකද අපි එක්කෙනෙක්වත් දන්නේ නැහැ, කවුරුත් දන්නේ නැහැ අපේ ජීවිතේ කොච්චර තාක් ජීවත් වෙන්නට තියෙනවද කියලා. මොකද සමහරලාට අසනීප වුණාම කියන්න පුළුවන් තව අවුරුද්දයි ජීවත් වෙන්නේ, තව මාස ගානයි ජීවත් වෙන්නේ. නමුත් ඒ අය ඊට වඩා ජීවත් වෙච්ච අය ඉන්නවා. අවුරුදු 3 4 ඊට වඩා ජීවත් 10 15 මෙතන ගොඩාක් කල් ජීවත් වෙලා මිය ඇදිච්ච අය ඉන්නවා. ඉතින් ඒක නිසා සමහරට වෛද්‍ය නිගමන පවා සමහර වෙලාවට ඒක හරි නොවෙන්නට පුළුවන්. සුදෝ ස්වාමින් වහන්සේ එහෙමනම් රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අපිට දීලා තියෙන ඒ දින වකගානු වකවානු අපිට ස්ථීර නැත්නම් අපිට උන් වහන්සේ ආරාධනා කරනවා. එහෙනම් මෙන්න මේ නිසල බව අපි අත්දකින්නට ඉස්සෙල්ලා කවදා හරි ජීවිතේ ශරීරයට අවශ්‍ය කරන ඒ නිසල බව ලැබෙන්නට ඉස්සෙල්ලා එහෙනම් අපි ජීවිතේ තියෙන ජීවත් වෙන පුද්ගලයෝ හැටියට අපි ජීවත් වෙමු. ජීවත් වෙ අනිත් කෙනාට මට දැනෙන්නට ඕනේ මම ජීවත් වෙන කෙනෙක්. අද අලුත් දවසක්. අද ස්වාමින් වහන්සේගේ වරප්‍රසාදයෙන් පිරිච්ච දවසක්. බලාපොරොත්තුවේ ජනතාවක්, බලාපොරොත්තුවේ කෙනෙක් මම. එහෙනම් උන්වහන්සේ අපි එක එක්කෙනාට නියමිත වෙලා තියෙන ඒ දේවල් ගත කරන් ඒ දේවල් භුක්ති විඳින්නට සුදෝ ස්වාමින් වහන්සේ තුල අම්මේ තාත්තේ දුවේ පුතේ එහෙනම් අපිට ජීවත් වෙන්නට තියෙනවා. ජීවත් වෙන්නට නම් නිකම්ම ඉඳලා කර හරියන්නේ නැහැ. ඒ ජීවත් වෙන්නට නම් ඒ ජීවිතයට අපි උත්තර දෙන්නට ඕනේ. We have to respond to life. අපි දවසින් දවස ස්වාමිනේ අද දවසේදී ඔබ වහන්සේ මගින් මොනවද බලාපොරොත්තු වෙන්නේ? මගේ රැකියාව තුළ, මගේ පෞද්ගලික ජීවිතය තුළ, මගේ ඒ වගේම මගේ පෞල් ජීවිතය තුළ, සමාජ ජීවිතය තුළ ඔබ වහන්සේ අද මගින් මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඒ බලාපොරොත්තු වෙන දේ තුළ ඔබ වහන්සේව විශේෂයෙන්ම හිස්මතු කරලා, ඔබ වහන්සේව වයිබ්‍රේට් කරලා, ඔබ වහන්සේව ලෝකයට මුදවලා හරින්නට මට හැකියාවක් තියෙනවද සුදෝ ස්වාමිනේ? අන්න ඒ දේ කරොත් අම්මේ තාත්තේ දුවේ පුතේ අපිට මිනි පිටියක් ගාවින් යනකොට, සෙමට්‍රියක් ගාවින් යනකොට එහෙනම් අපිට පැකිලෙන්න දෙයක් නැහැ. මොකද අපි ජීවත් වෙලා ඉන්නකොට හොඳට ජීවත් වෙලා ඉන්නවා. ඒ වගේම මේ ඇදුනත් අනිත් අයට අපි මේ භූමිය තුල මේ ඇදිලා ඉන්නවා කියලා දැනෙන ආකාරයට ජීවත් වෙන්නටත් සුදෝ ස්වාමීන් වහන්සේ ඒ මතක සටහන් ජීවිතයන්වල තියාවේ. ඉතින් ඒක නිසා අපි උන්වහන්සේට කියමු, සුදෝ ස්වාමිනේ අපිට ප්‍රාණවත්ව ජීවත් වෙන්න, ජෝලිතවත්ව ජීවත් වෙන්න, ඔබ වහන්සේ වගේ නිරන්තරයෙන්ම ඔබ වහන්සේ ගියේ ගමන් යන්නට අපිව බලවන්ත කරන සුදෝ ස්වාමිනේ කියලා අද දවස උන්වහන්සේට බාර දෙමු. ඔබ සිල් දෙනා ජේසුස් ස්වාමීන් වහන්සේගෙන් පිළිගනිමු.